සුබ දවසක් වේවා මගේ ආදරණීය ඔයාලා හැමෝටම. ඔන්න ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුණා PayPal account එකක් හදන විදිය ගැන වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් ඇත්තටම ගොඩක් ප්‍රමාද වුණා මම මේ වීඩියෝ එක අරගෙන එන්න. ඉතින් ඔන්න මට ලැබුණු වෙලාව අනුව මම අද මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එනවා. A to Z PayPal account එකක් ලංකාවේ ඉඳලා හදාගන්න විදිය ගැන තමයි මම මේ ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වීඩියෝ එක බලලා දැන් PayPal account එකක් හදාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් දෙයක් මතක් කරන්න ඕනේ. ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. පහළ තියෙන රතු පාට icon එක click කරලා සහයෝගයක් දෙන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගත්තොත් මම මේ වගේ upload කරන වීඩියෝ ඉක්මනින් බලා ගන්න notification එකක් එන්න ගන්න ඔයාලට පුළුවන්. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. මුලින්ම Google එක ඕපන් කරගන්නවා මම මේ විදිහට. ඊට පස්සේ මම මෙතන සර්ච් කරනවා paypal.com කියලා. ඉතින් මෙතනින් paypal.com කියලා සර්ච් කරනකොට මට එන්නේ US කියලා. ඉතින් ඔයාලා මෙතන US කියන එක චේන්ජ් කරගන්න PH එහෙම නැත්නම් පිලිපීනි එහෙම නැත්නම් IL කියලා ඊශ්‍රායෙල් කියලා. ඉතින් ඔයාලට අවශ්‍ය විදිහට පිලිපීන් සහ ඊශ්‍රායෙල් ඇඩ්‍රස් ඔයාලට හොයාගන්න පුළුවන් Google එකෙන්. ඉතින් මෙතනින් මට දෙනවා මේ account එක හදන්නේ personal account එකක්ද එහෙම නැත්නම් business account එකක්ද කියලා. ඉතින් මෙතන personal account එකක් අපි ඕපන් කරන්න ගියොත් එහෙම අපේ PayPal card එක limit වෙන්න පුළුවන්. ඒ නිසා අපි business card එකක් තමයි හදන්න ඕනේ. ඒ නිසා මම ඔයගොල්ලන්ට දෙනවා get started business කියලා. දැන් මේ වගේ interface එකක් එනවා sign up for business account කියලා. Enter the email address. මෙතන ඔයා ඔයාගේ email address එක enter කරන්න ඕන. ඊට පස්සේ got it කියන එක click කරන්න. ඊට පස්සේ password එකක් ඉල්ලනවා. මෙතන password එක දෙන්න ඕනේ ඔයා character එකක් දෙන්න ඕනේ. simple capital අකුරු දෙකම දෙන්න ඕනේ. ඒ වගේම symbols දෙන්න ඕනේ. ඒ වගේම ඉලක්කම් දෙන්න ඕනේ. ඊට පස්සේ මේ ඉලක්කම් එක ළඟ 1 2 3 කියන විදිහට දෙන්න බෑ. ඒකත් මේ විදිහට වෙනස් වෙන්න ඕනේ. අතනින් පතර තමයි ඉලක්කම් දෙන්න පුළුවන් වෙන්නේ. මොකද මේකේ security එක තමයි ඒගොල්ලන් වැඩිපුර බලන්නේ. ඊට පස්සේ මේ වගේ interface එකකට එනවා tell us about your business කියලා. ඊට පස්සේ business contact එකක් ඉල්ලනවා. ඊට පස්සේ legal given name කියනවා. මෙතන legal given name එකට මම මගේ නම දෙනවා. ඊට පස්සේ legal surname එකට මගේ නම ඒ surname එක දෙනවා. organization's legal name කියන එකට මම දෙනවා sridevi.com කියලා. ඊට පස්සේ business phone number එකක් කියනවා. මෙතන අනිවාර්යයෙන්ම ඔයා ශ්‍රී ලංකාවේ number එකක් දෙන්න. මතරින් මම ඉන්න රට ඊශ්‍රායෙල් මන් තෝරගන්නවා. ඒ උනාට ඔයා ශ්‍රී ලංකාව තෝරගන්න. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ phone number එකක් තමයි ඔයා එතනට දෙන්නට ඕනේ. ඊට පස්සේ business address එක ඉල්ලනවා. street house and number කියලා තියෙනවා. ඉතින් මෙතනට business address එක අපි ඔයාලා පිලිපීන් එකෙන් දානවා නම් ඔයා පිලිපීනේ address එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ ඊශ්‍රායෙල් දානවා නම් ඊශ්‍රායෙලින් දෙන්න ඕනේ. US වලින් දානවා නම් US වලින් address එක දෙන්න ඕනේ. ඉතින් මෙතනට මම මේ විදිහට ඊශ්‍රායෙල් address එකක් දෙනවා. ඊට පස්සේ මෙතනට මම agree කියන එක දාලා click කරලා දෙනවා. ඉතින් පිලිපින් ඇඩ්‍රස් එකක් අපිට හොයාගන්න ඕන වෙනවා නම් අපිට මෙහෙම ගහන්න පුළුවන් පිලිපින් ඇඩ්‍රස් කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට postal address in the Philippines කියලා එනවා. අපිට මෙන්න මේක ක්ලික් කරලා අපිට ඇඩ්‍රස් එකක් හොයාගන්න පුළුවන් ඇඩ්‍රස් හොයාගන්න පුළුවන් මේ විදිහට තියෙනවා පිලිපින්ස් මේ විදිහට ඇඩ්‍රස් ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ මේ හැම ඇඩ්‍රස් එකක්ම ඔයාලට මේ විදිහට අරගන්න පුළුවන් නේම් එක දාන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට පිලිපීන් ඇඩ්‍රස් ඔයාලට හොයාගන්න පුළුවන්. ඒ වගේම ඊශ්‍රායෙල් ඇඩ්‍රස් උත් මේ විදියටම තමයි හොයාගන්නේ. මේ විදියට ඊශ්‍රායෙල් ඇඩ්‍රස් එනවා. මේ තියෙන්නේ මේ විදියට ජෙරුසලම් මේ විදියට ඊශ්‍රායෙල් ඇඩ්‍රස් එනවා. ඊමේල් පවා තියෙනවා. මේ විදියට ඊශ්‍රායෙල් ඇඩ්‍රස් මේ විදියට ඔයාලට හොයාගන්න පුළුවන්. ඒ වගේමයි USA වලත් ඇඩ්‍රස් හොයාගන්නේ මේ විදියටම තමයි. US address මේ තියෙන fake address generation මේ තියෙන්නේ
මේ ඕන තරම් තියෙනවා ඇඩ්‍රස් අපිට ගන්න පුළුවන්. මේ තියෙන ගොඩක් සිවිල් ස්ටේටස් මේ තියෙන ගොඩක් විස්තර තියෙනවා මේ වගේ මේ විදිහට ඇඩ්‍රස් ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඔන්න ඇඩ්‍රස් හොයාගන්නේ. ඔයාලට අවශ්‍ය රට දාලා PayPal account එකක් හදන්න පුළුවන්. මෙතනින් අහනවා කරන්සි එක ඔයාලට මෙතනින් US ඩොලර් වලට මෙතන කරන්සි එක දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පස්සේ US ඩොලර් වලට කරන්සි එක මාරු කරගන්නත් පුළුවන්. ඉතින් පස්සේ මාරු කරන රැඩිය මෙතනින්ම ඒකත් කරගෙන යන එක ගොඩක් හොඳයි. ඒක නිසා මෙතනම US ඩොලර් වලට කරන්සි එක දෙන්න. බිස්නස් ටයිප් එක අහනවා ඩිස්ක්‍රයිබ් යුවර් බිස්නස්. බිස්නස් ටයිප් එක තමයි මෙතනින් අහන්නේ. මම දානවා බිස්නස් ටයිප් එක ප්‍රයිවට් කෝපරේෂන් කියන එක මම දානවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් ඕ සර්විස් කී වර්ඩ් කියලා ඉල්ලනවා. මෙතනට මම දැන ඉන්ඩිවිජුවල් කියන එක. ඊට පස්සේ ප්‍රොඩක්ට් ඕ සර්විස් කී වර්ඩ්ස් ඉල්ලනවා. මේ විදිහට මම මෙතනට දෙනවා බිස්නස් සර්විසස් කියලා. ඊට පස්සේ වෙබ්සයිට් එකක් ඔයාලට තියෙනවා නම් දෙන්න, නැත්නම් ඒක දුන්නේ නැතුණාට කමක් නැහැ. ඊට පස්සේ කම්ප්ලීට් ඉන්ෆෝ ශ්‍රීදේවි චම්පා කියනවා. ඊට පස්සේ ඩේට් ඔෆ් බර්ත් එක දෙන්න ඕනේ, මන්ත් එක දෙන්න ඕනේ, ඉයර් එක දෙන්න ඕනේ. ඊට පස්සේ නැෂනලිටි කියන එක දෙන්න ඕනේ. ඉතින් මම ශ්‍රී ලංකා, ඒක නිසා මම ශ්‍රී ලංකා කියලා දෙනවා. ඊට පස්සේ ඩොකියුමන්ට්ස් ඩොකියුමන්ට්ස් ඉල්ලනවා. ఐడెంటిటీ డాక్యుమెంట్స్ ఇల్లనకొట ఒయాలా లైసెన్ ఎకక్ దెన్న యానానం ఒయాలా ఫిలిపీనే రట దాలా తీనస ఫిలిపీన్ దెన్నోనే లైసెన్ ఎకక్. ఏ వగేమ యుఎస్ తీనన యుఎస్ దెన్నోనే. ఏకిన శ్రీలంక తీననస ఒయాలా పాస్పోర్ట్ నంబర్ ఎక హరి ఐడి నంబర్ ఎక హరి దెన్న. ఎతకొట ఏక ప్రశ్నయక్ వెన్నే నే. ඊට පස්සේ මෙතන අහන කරන්ට් රෙසිඩෙන්ෂල් ඇඩ්‍රස් කියලා. මම කලින් දීපු ඇඩ්‍රස් එකම දෙනවා. සේම් ඇස් කියන එකට ටික් එක දානවා. ඊට පස්සේ කලින් දාපු ඇඩ්‍රස් එක තමයි ආවේ. ඊට පස්සේ මම සබ්මිට් කියන එක ක්ලික් කරනවා. මෙතන මේ ඇඩ්‍රස් එක දෙන එක ඔයාලා මතක තියාගන්න, මේවා කොපි කරලා හරි තියාගන්න. මේ දෙන ඩීටේල්ස් ඔයාලා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ. හැම ඩීටේල් එකක්ම අමතක කරන්න එපා. පාස්වර්ඩ් එක, ඊමේල් එක, ඔයාලා දෙන හැම ඩීටේල් එකක්ම, ඇඩ්‍රස් එක, හැම දෙයක්ම ඔයාලා මතක තියාගන්න. ඊට පස්සේ එච්චරයි. මෙන්න මේ විදිහට දැන් account එක ඕපන් වෙලා තියෙනවා. මම මගේ PayPal account එක ක්‍රියේට් කරලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි PayPal account එකක් නියම විදිහට ක්‍රියේට් කරන්න ඕන වෙන්නේ. ඉතින් මෙතනින් එහාට කොහොමද මේ PayPal account එක අපි හැන්ඩල් කරන්නේ, අපිට අවශ්‍ය දේවල් මොනවද, එතනින් එහාට සිද්ධ වෙන හැම දෙයක්ම මම එකින් එකට වීඩියෝ වලට අරගෙන එනවා. ඒ ගැන බය වෙන්න එපා. අනිවාර්යෙන්ම එතනින් එහාට කරන්න ඕන හැම දෙයක්ම ස්ටෙප් බයි ස්ටෙප් මම ඔයාලට අරගෙන එනවා. ඉතින් ඔන්න ඔය විදිහට ස්ටෙප් බයි ස්ටෙප් ෆලෝ කරලා PayPal account එකක් ඔයාලට නිවැරදිව හදාගන්න දැන් මේ වීඩියෝ එක බලලා පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන රතු පාට icon එක click කරලා සහයෝගයක් දෙන්න. ඒ වගේම bell icon එකක් click කරලා තියාගත්තොත් මම upload කරන වීඩියෝ ඉක්මනින් බලාගන්න notification එකක් දෙන්න ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේ වීඩියෝ පිළිබඳ ඔයාගේ වටිනා අදහස් මේ වීඩියෝ එක පහලින් comment කරන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දෙන්න. නැවතත් කියනවා තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. හැමදාමත් රැඳිලා ඉන්න, අලුත් දේවල් දැනගන්න channel ශ්‍රී එක්ක. ඔයාලා හැමෝටම තාක්ෂණයෙන් දැන්මින් පිරුණු ලස්සන හෙට දවසක්.